ඔබ සිළු දිනාටම සුබ උදෑසනක් කියලා පිළිගන්නවා. දැන් ඔබ කවුරුත් දන්නවා මේ ආණ්ඩුව ඊයේ 20 වෙනිදා වරාය නගර පනත පාර්ලිමේන්තුවේදී සම්මත කරගත්තා. එතකොට අපි හොඳටම දන්නවා මේ මේ පනත ඉතාමත් වැදගත් පනතක් තීරණාත්මක අවස්ථාවක් මේක. ඒ නිසා ඒ පිළිබඳව සමාජය තුළ ප්‍රමාණවත් සාකච්ඡාවක්කට ඉඩ නොතබා ඒ වගේ විරෝධයකට ඉඩ නොතබා තමයි මේ කොරෝනා ආස්සේ කඩිමුඩියේ කලබලයේ ආණ්ඩුව මේ පනත පාර්ලිමේන්තුව සම්මත කරගත්තේ. එතකොට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ඉන්න ආණ්ඩුවෙන්ගෙන ඕනමයකට අතෝසන් ලෑස්තිලා ඉන්න සිග්නල් කණු වගේ ඉන්න මන්ත්‍රීවරු ටික මන්ත්‍රීවරියු ටික හැමදෙනාම අතෝසන් මේක සම්මත කරා. එතකොට අපි දකිනවා දැන් ඊට පස්සේ ආණ්ඩුවේ ඉන්න ඔය මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට ඊට පස්සේ දේශප්‍රේමී කතන්දර සම්බන්ධයෙන් පම්පෝරි ගහන්න බෑ. මොකද ඒගොල්ලෝ අපි කවුරුත් දන්නවා කාලයක් තිස්සේම දේශප්‍රේමී ලෙස පෙනී හිටියා, රට ගැන කතා කරා, රට ආදරේ කිව්වා, එම්සීසී එන එක වළක්වන්න දිවිපු දන කතා කරමින් හිටියා, උපවාස කරපු කට්ටිය හිටියා. නමුත් දැන් ඒ මොකක්වත් නැතුව අඩු ගන්න පුංචි විරෝධයක්වත් පාන්න නැතුව මේ රට පාවා දෙන පනතට අත උස්සලමක සම්මත කරා. ඒ නිසා පැහැදිලිවම එක පාවා දීමක්, රට පාවා දීමක්. ඒ නිසා මේ පාවා දීමේ පනතට අත උස්සපු හැම දෙනාටම ඊට පස්සේ දේශප්‍රේමී ගැන කතන්දර කතා කරන්න වෙන්නේ නැහැ. ඒක ඉවරයි. සමේගොල්ල හැම කෙනෙක්ම මේ පාවා දීමට දායක වෙච්ච අය හැටියට ඉතිහාසගත වෙනවා. ඇත්තගත්තොත් ආණ්ඩුව දෙන්න ගියේ මේක නෙවෙයි, ගෙඩිය පිටින් දෙන්න ගියේ චීනෙට. ඒ නිසා මේ බරපතල ලෙස මේ මේ විනාශකාර ලෙස හදාගත්තු පනත, ගෙඩිය පිටින් මේ පෝර්ට් සිටිය චීනෙට දෙන්න ගිය දෙන්න හදපු පනත, අපි රටේ ව්‍යවස්ථා උල්ලංඝනය කරලා හදපු පනත, පනත කිසියම් ප්‍රමාණෙන් හෝ ඒ පනතේදී විච්ච විසකුරු බව, ඒකදී විච්ච අනතුරුදායක බව අඩු කරන්න පුළුවන් වුණේ ওই ආණ්ඩුවේ දේශප්‍රේමිට නෙවෙයි, අපි උසාවියට ගියපු නිසා. එනිසා ජනතා විමුක්ති පෙරමුණ තවත් පක්ෂ ගණනාවක් අධිකරණයට ගිහිල්ලා ඉතාම සීමිත කාලයක් ලබා දීලා තිබුණ අධිකරණයට යන්න. එතකොට ඒ නිසා ඒ අවස්ථාවේ අධිකරණයට ගිහිල්ලා අධිකරණයේ කරුණු දක්වලා අපිට පුළුවන් වුණා මේ පනතෙන් දෙන්න ගිය ඒ මහා පාවාදීමෙන් පොඩක් ටිකක් හරි අඩු කරගන්න. නිසා අධිකරණ තීන්දුව අපි හිතන්නේ ඒක රටේ ජයග්‍රහණයක්, අපි ජයග්‍රහණයක්, ආණ්ඩුවේ පරාජයක්. හැබැයි ආණ්ඩුව ඒ එහෙම වෙලා තියෙද්දී සංශෝධන කීපයක් දැල්ම එක සම්මත කරගන්න. එනිසා පැහැදිලිවම අපි කියන්නේ අපේ රටේ ඉතිහාසයේ ඔය පහු ඊයේ 20 වෙනිදා ඉතිහාසගත වේවි පාවා දීමේ දින හැටියට රටට ඉතාමත් අහිතකර පනතක් පාර්ලිමේන්තුවල සම්මත කරගත්තා. එතකොට දැන් මේ පනත ගෙනාපු වෙලාවේ සිටම මේකේ හානිය දැකපු නිසා ජනතා විමුක්ති පෙරමුණ අපි මේකට එරෙහිව අපි විවේචනයකට නැගුවා. ඒ වගේම අප්‍රතිපේක්ෂිත ඉතාම කුඩා ඉඩකඩ තුල සතියයි උසාවියන් ඉදිරියලා තිබුණේ. ඒ සතියෙන් දවස් පහක්ම නිමාඩු. එතකොට එහෙම තත්ත්වයක් තුල අපි අවසන් දවස පාවිච්චි කරලා අධිකරණයට ගිහිල්ලා කරුණු ඉදිරිපත් කරලා මේ පනතේ දිවිච්ච ව්‍යවස්ථා විරෝධී කොන්දේසි වගන්ති වෙනස් කරන්න අපි දායකත්වය දුන්නා. ඒ වගේම අපි මේකට විරෝධය පළ කළා. අපි හිතනවා මේ වගේ පනතක් ගෙනාම කලබලයේ කඩිමුඩි ආණ්ඩුව මේක ගේන්නේ රට තුල මේක සංවාද ඉදිරියට නොතබා අනිපැතෙන් ගත්තොත් එහෙම මේ රටේ විරෝධයෙන් කලින් අපි හිතනවා මේ මේ පනත පිළිබඳව ඊට වඩා සංවාදයක් ඇති විය යුතු තිබුණා. ඒ නිසා අපි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළා අධිකරණ තීන්දුවට පස්සේ කලබලයේ සම්මත කරගන්න යන්න එපා, කිසියම් කතාබහක් කරගන්න, සමාජයෙන් මේ ගැන කතා කරන්න, මිනිසුන්ට මේ ගැන තේරුම් ගන්න අවස්ථාවක් දෙන්න කියලා. නමුත් ආණ්ඩුවේ අවස්ථාව දුන්නේ නැහැ. කොරෝනා අස්සේ මේ කොරෝනාවල තිබිච්ච සීමාකම් පාවිච්චි කරලා තමයි ආණ්ඩුව මේක කලබලයේ කඩිමුඩියේ අනුමත කරගත්තේ. එනිසා ඇත්තගත්තුත් මේක මේකට විරුද්ධව ලොකු විරෝධයක් සමාජයේ නිර්මාණය වීමට ඉඩකඩ තිබ්බා. වෙන වගේ කාලෙක නම් අපි දකිනවා සාමාන්‍ය ගත්තොත් මේ සම්බන්ධ සම්මන්ත්‍රණ තියෙනවා, රැස්වීම් තියෙනවා, උද්ඝෝෂණ කරනවා, පෙළපාලි යනවා, හරිනම් පාර්ලිමේන්තුව වට කරනවා දවසක් මේ පනත විරුද්ධ. හැබැයි එහෙම ක්‍රියාමාර්ග ගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. කොරෝනා ඇවිල්ලා තියෙනවා, අපි කොරෝ ඒ ගැන අවධානය ලක් කරන්න කම තියෙනවා. ඊට පස්සේ නිරෝධායන නීති තියෙනවා, ඒ සම්බන්ධ සැලකිලිමත් වෙන්න ඕන නිසා අපි කාටවත් මේ පනතට විරුද්ධව පනතේ තියෙන හානිකර භාවයට සාපේක්ෂව කළ යුතු තිබිච්ච දැවැන්ත විරෝධතා ව්‍යාපාර කරගන්න බැරුණා. ඒත් එහෙම තිබීදී ජනතා විමුක්ති පෙරමුණ අපි මේ සඳහා වෙච්ච ජනතා විරෝධය එල්ල වෙන නිසා අපි කල්පනා කරා මේ සම්බන්ධයෙන් කිසියම් විරෝධයක් පාන්න ඕන කියලා. නිසා තමයි අපි පහුගිය 18 වෙනිදා උදේ පාර්ලිමේන්තු වටරෝමේදී මේ පනතට එරෙහිව සංකේතාත්මක විරෝධයක් සංවිධානය කළා. කොරෝනා නීති වලට අනුකූලව, ඒ කියන්නේ නිරෝධායන නීති වලට අනුකූලව තමයි සංවිධානය කළේ. දැන් වෙලා තියෙන මොකද්ද? දැන් අපි දැක්ක ප්‍රවෘත්තියක් තියෙනවා.
පොලිසිය පොලිස් මාධ්‍ය ප්‍රකාශ තුමා කියනවා ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු වටරෝම ආසන්නයේ උද්ඝෝෂණයක් තියලා මේ කොරෝනා නීති කඩ කරලා තියෙන අය නිරෝධායන නීති කඩ කරලා තියෙනවා කියලා ඒ පිළිබඳව උසාවියට වාර්තා කරන්න යනවා කියලා. දැන් මේ මොකක්ද වෙන්නේ? ඒ කියන්නේ රටපාවා දීමේ උසුමක් ගෙනල්ලා ඒක සම්මත කරගන්න පාර්ලිමේන්තුවේ ඒ සම්මත කරගන්නේ ඒ සම්බන්ධයෙන් කිසි විරෝධයක් පාන්න අවස්ථාවක් ලබා නොදී එතකොට එහෙම තත්ත්වයක් තුළ ඒකටත් ගරු කරලා අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම මේකට විරෝධය පාන්න ඕන නිසා කොරෝනා නීති රීතියට අනුගතව විරෝධයක් පැවට පස්සේ දැන් මේ කොරෝනා නීති පාවිච්චි කරන උත්සාහ කරමින් ඉන්නවා මේ විරෝධය පාපු එකට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්න. එතකොට ඇත්තටම මේකෙන් මොකද මේ ආණ්ඩුව මේ තක්කඩි වැඩක් ආයි කරන්න යන්නේ. ආණ්ඩුවේ බියවත් දන්න හදන. දැන් අපි හිතුවොත් එහෙම දැන් මේ නිරෝධාය නීති ඕනේ මොකටද? නිරෝධාය නීති තියෙන්න ඕනකම තියෙන්නේ ඒවා ක්‍රියාවට නගන්න ඕනකම තියෙන්නේ මේ කොරෝනා කියන බරපතල වසංගතය පාලනය කරගන්න. හැබැයි අපි දන්න දේ තමයි පෞගේ කාලයක් තිස්සේ මේ ආණ්ඩුව මේ කොරෝනා නීති නැත්නම් මේ නිරෝධාය නීති පාවිච්චි කරගත්තේ වසංගතය පාලනය කරන්න නෙවෙයි ඒ වෙනුවට ආණ්ඩු විරෝධී මත පාලනය කරන්න. ආණ්ඩු විරෝධී මත යටපත් කරන්න. ආණ්ඩු විරෝධීන් දඩයම් කරගන්න. ඒ සඳහා තමයි පාවිච්චි කරන්නේ. තමන්ගේ බැරිකම් වහගන්න. දැන් නිසා පහුගිය කාලෙත් තිස්සේ අපි ගත්තොත් එහෙම ආණ්ඩුව මේක අර කබරගොය තලගොය නියැංගි ආණ්ඩුවට කන්න උනම කබරගොය තලගොය කරගන්නවා. එතකොට ඒ විදිහට කොරෝනා නීති තම තමන්ට ඕන තාලට පාවිච්චි කරමින් ගියා. ඒ නිසා පැහැදිලිව අපි දකින දේ තමයි මේ කොරෝනා නීති නැත්තම් මේ නිරෝධායන නීති ආණ්ඩුව යොදාගෙනමින් තියෙන්නේ සත්‍ය ලෙසම මේ කොරෝනා වදුර මේ වසංගතය මැඩපත්වා ගැනීමේ අරමුණෙන් නෙවෙයි ආණ්ඩුවට එරෙහිව නිර්මාණ වීමෙන් යන විරෝධයන් යටපත් කරලා ඒ විරෝධයන් පාලනය කිරීම අරමුණෙන් තමයි ඒක යොදාගෙන තියෙන්නේ. ඒකට හොඳම උදාහරණ මේ මෑත තියෙනවා. අපි කවුරුත් දන්න දැන් පසු දවසක අපි දැක්කා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා චක්‍රලේඛයක් ගහලා තිනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට මාධ්‍යවලට ප්‍රකාශ දෙන්න එපා කියලා. දැන් ඔබ කවුරුත් දන්නවා මේ වෙනකොට කොරෝනා බරපතලලා තියෙනවා. ඒ නිසා කොරෝනා වල ඇත්ත තත්ත්‍ය ආණ්ඩු හංගමින් තියෙනවා. අපි කවුරුත් දන්නවා කොරෝනා වල ඇත්තම තත්ත්‍ය ආණ්ඩුව සංගමෙන් තියෙන්නේ. ඇත්ත මර සංඛ්‍යාව කියන්නේ නැහැ. ඇත්ත අර්බුදේ කියන්නේ නැහැ. ඇත්ත රෝගෙන් ගන්න කියන්නේ නැහැ. මේ ආණ්ඩුවේ තියෙන අසමත්කම වහන්න උත්සාහ කරමින් ඉන්නවා. එතකොට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න මේ සම්බන්ධයෙන් යමක් අවබෝධයක් තියෙන අය තමයි ජනමාධ්‍ය වලට කිව්වේ ප්‍රශ්න බරපතලකම. රෝහල් වල ඉන්න මේ ඇඳන් නැතිකම, රෝහල් වල පහසු ගන්න නැතිකම පිළිබඳ ප්‍රශ්න. ඊට පස්සේ සමහර අවස්ථා ගත්තොත් එන්නත ලබා දීම උදෙච්ච ගැටලු. මේ නිසා PHI මහත්තුරු, වෛද්‍යවරු, සෞඛ්‍ය කර්මණ්ඩල අය තම තමන් මූණ පාන ගැටලු සමාජයට කිව්වා. ඒක කියන්නේ කොහොමද? ඒකෙන් තමයි අපි දැනගත්තේ, සමාජය දැනගත්තේ මේ 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 ප්‍රශ්නේ බරපතලකම සහ මේකේ ආණ්ඩුව තමන්ගේ කාර්ය කරමින් ඉන්නේ නැහැ කියලා. දැන් ආණ්ඩුව කරන්නේ මොකද්ද? ආණ්ඩුව කළ යුතු තිබුණේ මේ විවේචන මේ අදහස් දිහා බලලා තමන්ගේ අඩුපාඩුව බැරිකම් හදාගන්න එකනේ කරන්න ඕනේ. හැබැයි දැන් ඒ වෙනුවට මොකද ආණ්ඩු කරන්නේ? මේකේ තමන්ගේ අඩුපාඩුව හදාගන්න වෙනුවට කතා කරන අයට දල මුකවඩන. දැන් ඇත්තටම මුකවඩම දාගන්න ඕනකම තියෙන්නේ කොරෝනා බෝ වෙනුවටනේ. කොරෝනා බෝ වෙනුවට දාගන්න ඕන මුකවඩම දැන් ආණ්ඩුව දානවා මොකක් සඳහාද? කටවල් වහන්න. ඒ නිසා කොරෝනා මුකවඩම ආණ්ඩුව දාන්න යන්නේ ආණ්ඩු විවේචන කරන අයගේ කටවල් වහන්න මිසක් කොරෝනා පාලනය කරන්න නෙමෙයි. අපි කවුරුත් දන්නවා මේ වෙනුවට කොරෝනා රත්නේ මොකද්ද කියලා. ඇත්තකට අපි වගකීමෙන් කියනවා කවුරුත් දන්න තමයි කොරෝනා තුන්වෙනි රැල්ල මේ ඉතාමත්ම විනාශකාරී රැල්ල නිර්මාණය කර ආණ්ඩුව ඉතාමතම් ආණ්ඩුව තොරතුරු දෙද්දි මේක පාලනය කරේ නැහැ. පාලනය කරන්නේ නැතුව තමන්ගේ ගජ මිතුරන්ට ව්‍යාපාරෙන් හම්බ කරන්න ඉඩ හැරියා. අවුරුදු සමයේ විනෝද චාරිකාවලට ඉඩ හැරියා. ආණ්ඩුවේ නායකයෝ ගිහිල්ලා මේ විනෝද චාරිකා සංවිධානය කළා. මෙහෙම කරලා මේ රැල්ල හදලා දැන් තාමත් ගත්තොත් මේක පාලනය කරන්නේ නැහැ. වෛද්‍ය උපදෙස් සත පහකට ගණන් ගන්න නැහැ. මේ අඩු ගානේ වැක්සීන් එක එන්නත ලබා දීම සඳහා වෙච්ච වැඩපිළිවෙලක් නැහැ. මිනිසුන්ට සහන ලැබෙන්නෙත් නැහැ. පාසුකම් ටික ගෙන දෙන්නෙත් නැහැ. වැක්සීන් එක ගෙන ගන්න වැඩපිළිවෙලක් තිබුණෙත් නැහැ. ඒ නිසා දැන් වෙලා තියෙන මොකද්ද? කොරෝනා නිදහසේ පැතිරි පැතිරි යනවා. නිදහසේ පැතිරලා යනවා. දැන් අපි දන්නවා මේ තුන්වෙනි රැල්ල පටන් ගන්නකොට රෝගීන් හඳුනාගත්තේ සාමාන්‍ය දවසකට 1000ක් වගේ ප්‍රමාණයක්. දැන් 3000 බැලන් හඳුන ගන්නවා. එතකොට කොරෝනා අමාත්‍යාංශය බාර සුදර්ශන ප්‍රනන්දු පුලේ මහත්මයා කියනවා හඳුනා ගන්නා රෝගීන් වගේ තුන් ගුණයක් සමාජයෙන් ඉන්න පුළුවන් කියලා. તો ඒ කියන්නේ මොකද්ද? අපි දැන් රෝගීන් 4000ක් විතර හඳුනා ගන්නවා නම් ඒ කියන්නේ එළියේ තව 12000ක් විතර ඉන්නවා. ඒක අතිශය බරපතලයි. ඊට පස්සේ අපි දන්නවා කලින් ගත්තොත් පටන් ගන්නකොට සාමාන්‍ය දිනයකට මිය ගියේ රෝගීන් 8ක් 10ක් වගේ කුඩා ප්‍රමාණයක්. දැන් 35 38 40යි. ඒක විශාල ප්‍රමාණයක් මරනවා. 1000 පැනලා මරණ සංඛ්‍යාව ලංකාවේ. ඇත්ත මරණ සංඛ්‍යාව මේකනේ කියලා අපි කවුරුත් දන්නවා. ඒ නිසා ආණ්ඩුව කොරෝනා සම්බන්ධයෙන් අනලා තියෙන්නේ. නාලා තියෙන්නේ. හත්පොලේ ගාගෙන තියෙන්නේ. ජනතාව පිළවටපත් කරලා තියෙන්නේ. කොරෝනා පාලනය කරලා නැහැ.
වෙන විකාර කර කර ඉන්නේ සෞඛ්‍ය උපදෙස් පිළිගන්නේ නැහැ හැබැයි ආණ්ඩුව අසමත් වෙලා කොරෝනා පාලනය නොකර හතරවටේ මේක පැතිරෙන්න දෙයරලා ඒක මිනිස්සු බිලාටපත් වෙන හදද්දී මේ නීති පාවිච්චි කරගන්න යනවා කොරෝනා පාලනය කරන්න මේ මොකක් සඳහාද තමන්ට විරුද්ධව නිර්මාණය වෙන හඬවල් වහන්න කටවල් වහන්න ඉතින් අපි ආණ්ඩුවට අවධාරණය කරනවා අපි ආණ්ඩුවට අනුතුරන් ගනවා මේ කොරෝනා නීති පාවිච්චි කරලා ආණ්ඩුව ගැන විවේචන කරනවාගේ කටවල් වහන්න වෙනවා නම් ඒකේ තරම් හොඳ වෙන්නේ නැහැ ඒක සාර්ථක වෙන්නේ නැහැ මොකද මේකට ආණ්ඩුවට වගේ ගැන සිද්ධ වෙනවා මේ විරෝධයන් මෙහෙම හැමදාම තියෙන එකක් නෑ මේ කුපුරයන් වෙලාවල් ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ මේ කොරෝනා නීතිය නැත්තම් මේ මේ නිරෝධයන් නීති රෝගේ පාලනය කරන පාවිච්චි කරගන්න එහෙම නැතුව නිකන් අර විරුද්ධවාදීන්ගේ කටවල් වහන්න නැත්නම් ආණ්ඩුවට විවේචන පාලනය කරන ඒවා වහන්න ඒවට මොකවටද දාන එක පාවිච්චි කරන්න එපා කියලා අපි ආණ්ඩුවට කියනවා දැන් ඇත්තම ගත්තොත් එහෙම දැන් මේ කොරෝනා නීති උල්ලංඝනය කවුද ඔබ කවුරුත් දන්නවා ජනතා විමුක්ති පෙරමුණ වගකීමක් සහ දේශපාලන ව්‍යාපාරයක් ලෙස මේ කොරෝනා පටන් ගත් දාසිටම එකක් කොරෝනා මර්ධනය සඳහා උදව් කරා ඔබට මතකයි පළවෙනි රැල්ලේදී අපි අපිට පුළුවන් උපරිම උදව් ලබා දුන්නා අපි රෝහල් වලට ගොඩනැගිලි හදා දුන්නා උපකරණ ලබා දුන්නා මාස්ක් ගෙනත් දුන්නා ඇඳුම් මහලා දුන්නා ඒ වගේ අපි අදත් අපිට පුළුවන් උදව් කරමින් ඉන්නවා ඒ වගේම අපි ජනතාවට නිරන්තරයෙන්ම කිව්වා මේකේ පරිස්සම් වෙන්න කියලා ඒ වගේම අපි අපේ වැඩ කටයුතු ගොඩාක් අඩු කරගත්ත සීමා කරගත්ත මේ කොරෝනා වසංගතයට අපි පැත්තෙන් ගත්ත උදායකත්ව ලබා දෙන්න ඕන නිසා පහුගිය මේ දිනේ අපි තියන්නම හිටියා නමුත් කොරෝනා ප්‍රශ්න බඩපතුලාම අපි පක්ෂක් තීන්දුවක් ගත්තා අපි මේ දිනේ ප්‍රසිද්ධිය තියන්නේ නැහැ කියලා අපි ඒව නතර කරා අපි උත්සව නතර කරා අපි මේ දිනේ කියන්නේ ප්‍රධාන උත්සවයක් අපි ඒක නතර කරා ඒ නිසා අපි හැමදෙසෙම වගකීම් වැඩ කරා ඔබ කවුරුත් දන්නවා ඒ නිසා අපි වගකීම් විරහිත ලෙස මේ නීති කඩාගෙන වැඩ කරන්න ගියේම නැහැ හැබැයි කවුද වගකීම් විරහිත ලෙස මේ නීති කඩන්නේ මේ ආණ්ඩුව දාන දැන් මේ ආණ්ඩුව උසාවියෙන් හදනවා කියලා කියන නීති කඩන්නේ ආණ්ඩුව. මෙසේ අපි පොලිසිය බාර එමතුමාට කියනවා මේ නීති කැඩීම සඳහා මේ උසාවිය අරන් යනවා ආණ්ඩුවේ කට්ටිය. අපි දන්නවා බොහෝ කාල තිස්සේම අවස්ථා ගන්නවකදීම ආණ්ඩුව මේ නීති දිගටම උල්ලංඝනය කරා. ඔබට මතක නම් පළවෙනි රැල්ල පටන් ගත්ත ගාම මේ නිරෝධය නීති ඔක්කොම දිහේ තමයි තොණ්ඩමන් මහත්තයා මැරෙන්නේ. තොණ්ඩමන් මහත්තයා මැරිච්ච වෙලාවේ ඒ අමුගලොස්සේ ගත්තේ නැත් ආණ්ඩුවේ සහයෝගය ගත්තා. විශාල අමුගලක් තිබ්බා. පෙළපාලේ ගියේ අමුගලකට වඩා ඒක මගුලක් වුණා. පෙළපාලේ ගියා විශාල පිරිස එකතු වුණා. හැබැයි ආණ්ඩුවේකට ගත්තු ක්‍රියා මාර්ගයක් නැහැ මොකක්වත්. අපි දැක්කා මේ මහින්ද රාජපක්ෂ මහත්තයත් යනවා. ඒ මේ මරණ පෙළපාලේ. ඒ නිසා ආණ්ඩුව තමන්ට අවශ්‍ය වුණාම නීති රීති කඩලා වැඩ කරන්නයි තමන්ට කවාරි දඩයන් කරන්න ඕන පස්සේ මේ නීති පාවිච්චි කරන්න යනවා. ඒ නිසා මේක අපි කියනවා ආණ්ඩුවට මේක මේ කොරෝනා මර්ධන නීතිය විපක්ෂ බලවේග විරුද්ධ බලවේග දඩයන් කිරීම නීතිය පොඩපත් කරන්න ලෑස්ති නේපා කියලා. මොකද අපි ගත්තොත් එහෙම බෞගේ කාලේ අපිට ආණ්ඩුවේ ගන්න ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේ දේවල් වලට ආණ්ඩුව මොකද කියන්නේ කියලා. දැන් අපි දන්නවා මේ දිනේ ආපු වෙලාවේ අපි කවුරුත් දන්නා මේ දිනේ කරන්න කියලා. නමුත් මේ දිනේ කරන්න අපහසුයක් ඇති වුණා. ඒකට හේතුවක් තිබ්බා. කොරෝනා වරපතන් නිසා අපි තීන්දුවක් ගත්තා මේ දිනේ කරන්න ඒක. හැබැයි මේ දිනේ අපි නොකර හිටියට මේ පළවෙනිදා අපි දන්නවා ආර් ප්‍රේමදාස පිළරුව ගාව සජිත් ප්‍රේමදාස මහත්තයලා උත්සවයක් තිබ්බා. අපි යන තිබ්බද නැත්නම් තිබ්බා. ඒතකොට කාගෙන් වසනක් තිබ්බේ? අපි දන්න තාලට නම් පැහැදිලිව මේක ආණ්ඩුව අවසර දීලා තියෙන උත්සවය තියන්න. ඒතකොට සියලුම මේ දින නවත්තලා ආණ්ඩුව ප්‍රේමදාස මහත්තයාගේ උත්සවය තියන්න ආර් මේ සජිත් මහත්තයාට අවසර ලබා දෙනවා. කොහොමද මේ අවසර ලබා දෙන්නේ? නීතියක් නම් නීතිය එකයි. කාටවත් රැසින් තියන්න බෑ නම් රැසින් තියන්න බෑ. ඒ නිසා ඒ මොකද කරන්නේ? එක්සත් මේ සමග ජන බලවේගයේ නැත්තම් ඔය මේ සජිත් ප්‍රේමදාස මහත්තයලා මැයි පළවෙනිදා ආර් ප්‍රේමදාස පිළිරුව ළඟ මේ කොළඹ නගරයේ උත්සවයක් තිබසනේ ගන්න. මේ තී මේ සෙනග මේ සෙනග ගොඩ ගහලා ඉන්නේ. දැන් මේක කොහොද කොරෝනා නීති? දැන් මෙතන කොරෝනා නීති රැකිලාද? කොරන්ටයින් නීති රැකිලාද? ආණ්ඩු කතුරියා මාරේ මොකද්ද මේකට? මේ කරන්නේ ආණ්ඩු අවසර ඇතුව. ඒතකොට මේක වැඩෙන්නේ කොහොමද? මේ කරන්නේ ඒ සඳහා වෙච්ච තව පින්දුරයක් තියෙනවා. මේ විශාල ප්‍රතිස්ථස්සලා ඉන්නේ. මේයි පළවෙනිද? ප්‍රේමදාස මහත්තයා සමරන්න. එතකොට මේ උත්සව තියන්න පුළුවන්, මේ දින උත්සව තියන්න බෑ. එහෙනම් තමයි ආණ්ඩුවේ නීති තිබුණේ. ආණ්ඩුව අවසර තියෙනවා. එතකොට ඒ පිළිබඳ මේ තවත් එකක් තියෙනවා. මේ හැම එකෙම පෙන්වන දේ තමයි මොකද්ද? ආණ්ඩුව අවසර දුන්න තමන්ට ඕනේ වට ඒ නිසා මේ නීතියට නීතියක් තිබුණේ. ඊළඟට අනිත් පැත්තෙන් ගත්තොත් අපි කවුරුත් දන්නවා පහුගිය කාලේ ආණ්ඩුවේ ඉන්නත්කරණයේ ඇතුළේ තිබිච්ච පිස්සුව කොච්චරද කියලා. එතකොට මේ ඉන්නත්කරණය කිරීමේදී කිසියම් පිළිවෙලක් හදලා එන්නත් තියෙන ප්‍රමාණයට ජනතාව දැනුවත් කරලා ඒ එන්නත ලබා දිය යුතුම අය ගෙන්න ගන්නවා වෙනුවට මොකද ආණ්ඩුව කරේ? ආණ්ඩුවේ දේශපාලන කරන එකක් ගත්තා. අපි තාමත් දන්නවා ලංකාවේ ප්‍රමුඛතා පිළිවෙලට එන්නත් ලබා දීලා නැහැ. මම වගකීමෙන් කියන්නේ තාමත් ඔය අලුතෙන් එකතු වෙච්ච නර්ස්ලා, ඒ කියන්නේ
මේ සත්තු සේවිකාවන් පිරිසක් ඉන්නවලු තාමත් එන්න ලබා දෙලා නැහැ. සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට අලුතින් එකතු වෙච්ච මේ නර්ස්ලාට ලබා දෙන්න පිරිසක් ඉන්නවා. ඊට අමතරව මහජනතාවතෙන් නිතර ගැටෙන ලංගම ලංකා ගමන මණ්ඩලයේ රේදුරන් සහ කොන්දොස්තරුන්ට මේක ලබා දෙලා නැහැ. පෞද්ගලික අංශයේ රේදුරන්ට කොන්දොස්තරු ලබා දෙලා නැහැ. ජනමාධ්‍යවේදීන්ට මේක ලබා ගන්න උනේ තම තමන් මැදිහත් වෙලා පුද්ගලිකව රණ්ඩු කළ මිසක් ආණ්ඩුවට වල තිබුණේ නැහැ. නැසී ආණ්ඩුව මේක ලබා දුන්නේම අවිධිමත් පිළිතුර. ඒ වෙනුවට මොකද කරේ මේ එන්නත හම්බුනාම ඒක ටික ටික දුන්නා දේශපාලන නායකින්ට ගමේ අරන් ගිහලා ගමේ බෙදන්න. නැසී ඒගොල්ලෝ එන්නත් 500ක් විතර අරගෙන ගිහලා ගමට ලවුඩ් ස්පීකර් දාලා ඇනවුන්ස් කරනවා එන්න දෙනවා එන්න කියලා ඔක්කොටම. ඉතින් ඒතකොට 500යි තියෙන්නේ 5000ක් විතර එනවා. ඒතකොට ලොකු මේ මේ පිරිස් පිරිලා හැබැයි දෙන්න වෙන්නේ 500ට. ඒතුරු කට්ටිය පොලිය මෙදෙලදලා හැරලා යනවා. ඉතින් එහෙම විකාරයක් කරේ ආණ්ඩුවනේ. ඉතින් ඒකට කවුද දඬුවම් කරන්නේ? මේ තියෙන පොකු දවසට ජනමාධ්‍යල ගියපු මේ සම්බන්ධයෙන් මේ ප්‍රවෘත්ති මම ජනමාධ්‍යතුන් ළම කියන්නේ නෝන්නේ මොකද අවුරුද්ද ගන්නවා මේ තින් එන්නත ගන්න මහවැස්සෙත් දිග පොලියම් පිළිවෙලක් නැතිම නැතිකම ගැන මැසිවිලි මේයි 13 මේ මේයි 13 මේකෙන් කියන්නේ මොකද්ද මේ නිරෝධාය නීති උල්ලංඝනය කරමින් තමයි මේක තියෙන්නේ ආණ්ඩුව මේ සැලසුම් කරේ මේ ආණ්ඩුව සැලසුම් ආණ්ඩුව එන්නේ කිව්වේ මෙයාට කොහොම මෙතන නිරෝධාය නීති මේක ගොඩේ ගොඩ ගහලා දින්නේ එතකොට මේ මේයි 13ම ඒකම තමයි මේ තියෙන්නේ මහවැස්සේ කුඩිහිලගෙන පොලිමේ ඉන්න එක ගොඩේ ඉන්නේ. මෙතන දුරස්ත බාය මොකක්වත් නැහැ. මීටර මෙතන මොකක්වත් නැහැ. ඒ නිසා ඒක. ඒ වගේම මේ ගොඩනැගිලි ඇතුලේ එක ගොඩේ පිරලා ඉන්න. සාමාන්‍ය තත්ත්වයක් වඩා එක තැන ඝනත්වය වැඩි. මේ පිරලා ඉන්නවා. මේ ආණ්ඩුව ගණන් තියෙන්නේ. તો මේ කො මෙතන නීති නැහැනේ. ඒ නිසා අපි ආන්නේ පොලිසි බාර ඇමතුමාගෙන් මේකට ගන්න ක්‍රියා මාර්ග මොකක්ද? මේ කොරෝනා නීති උල්ලංඝනය කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ මයි 15 ඒත් එහෙම තමයි. පූගොඩ සෞඛ්‍ය කාර්යාලය ගාව මේ පෙළ ගැහලා ඉන්නේ විශාල පිරිසක් ඉන්නවා මේ පූගොඩ මේ 15 වෙනිදා එතකොට එදා මේ 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 වගේ ගොඩක් තියෙනවා පෙන්නනවා නම් මේ මේ තියෙන්නේ එදා ඒ නිසා මේකෙන් පෙන්වන්නේ මොකද්ද ආණ්ඩුව එන්නත් කරන ක්‍රීම සඳහා ජනතාව ගැනලා අමාරු දෙන්නේ නැද්ද කවුද ඒකට වග කියන්නේ විශාල පිරිස් ගැනලා පයගනන් අවු හිටවගෙන ඉඳලා පයගනන් වැස්ස තියන් ඉඳලා එක ගොඩේ තියන් ඉඳලා අන්තිමට එන්න තත් නැතු යන් සිද්ධ වුණා. එතකොට ඒ විදිහට නිරෝධාය නීති උල්ලංඝනය කරලා ජනතා අපහසුල පත් කිරීම සම්බන්ධයෙන් කාටද කවුද වග කියන්නේ? කාටද දඬුවම් කරන්නේ? කොහොම පොලිසිය ගියා? ඒ නිසා මේ ආණ්ඩුව කරන විකාර ඔක්කොම සාධාරණ කරගෙන අපි මේ ඉතමත් වැදගත් විදිහට ඒ කියන්නේ නිරෝධාය නීති ආරක්ෂා කරගන්න මොකක් හරි උද්ඝෝෂණයක් කරාම අත්‍යවශ්‍ය දෙයකට මේක අපි පුදුලි ප්‍රශ්නයක් නෙවෙයිනේ. මේ රට නැති වෙන්නේ යන්නේ. රට බේර ගන්න සර රට බේර ගන්න අපි මීට වඩා දේවල් කරන්න ඕන කියලා අපි විශ්වාස කරනවා රටේ මිනිස්සු. නමුත් අපි එහෙම කරාම ඒකට හේරේම නීති ක්‍රියාත්මක කරන ආදන ආණ්ඩුව මේ නීති කඩම ගන්නේ. ඒ විතරක් නෙවෙයි. එතන යහට ගත්තොත් එහෙම අපි කිව්වා ඔබට මේ 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 තුන්වෙනි රැල්ල පටන් ගත්තේ ඔය අලුත් අවුරුදු පොකුරෙන් කියලා. ආණ්ඩුව දාපු නමත් ඒකනේ අලුත් අවුරුදු පොකුර. ආ කවුද මේ පොකුර හැදුවේ? මේ නෝරෙලේ තිබ්බ වසන්ත සනකෙලිය. වසන්ත සනකෙලිය. නෝරෙලිය තමයි මේකේ මැදස්ථානේ. ඒ වසන්ත සනකෙලිය කවුද මේ ඉන්නේ? වසන්ත සනකෙලියට කියලා මේ ඉන්නේ අවුරුදු වසමේ මේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ බිරිඳ ශිරන්ද රාජපක්ෂ මහත්මිය. මම හිතන්නේ මේ ළඟ ඉන්නේ මේ මේ ඒ මේ නගර අධිපතිතුමත් එක්ක. එතකොට දැන් කොමාස් එකක් තියෙනවා. මේ දෙන්නටම මාක්ස් දාලා නැහැ. ඉතින් මේකට මොකද ගන්න? දැන් හරිනම් මෝවාරණයක් නැතුව ප්‍රසිද්ධාන එක මෙහෙම ඉන්නේ සම්බන්ධයෙන් ගන්න පැ අතරංගුවට. ඒගොල්ලන්ට නීති වෙනත් සමේ කොරෝනා නීති නම් නීති වෙන්න ඕන ලොක්කන්ට එක නීතියකුයි අනිත් පැට එක නීතියකුයි ආණ්ඩුවට එක නීතියකුයි ආණ්ඩුවකින් තව නීතියකුයි බෑ ඊළඟට බලන්නකෝ මේ 10 වෙනිදා මේ ඉන්නේ කවුද මේනි පොලිසිය බාර ඇමති සරත් තිරසේකර මහත්තයා මේ 10 වෙනිදා කියන ආණ්ඩුව මේ නීතිය තද කරාට පස්සේ මේක ජනමාධ්‍යවල පළ වුණා අපි කවුරුත් දන්නවා මේ විශේෂ කාර්ය බලකායි මොකක් කර උත්සවය තිබිච්ච ලාක මේ පිරිස ගොඩක් ඉන්නකොට එයා චණ්ඩිය වගේ ඉන්නවා මූ ඇස්මක් නැහැ දැන් කවුද මෙයාට දඬුවම් කරන්නේ අපි පොලිසිය පොලිස් මේ මේ මාධ්‍ය ප්‍රකාශනමාට කියන්නේ මෙන්න මෙයා වරන් යන කුසාවියට ප්‍රසිද්ධියේ මුවවරණයක් නැතු ඉන්නවා. එතකොට ඒගොල්ලෝ එහෙමයි කඩන්නේ චණ්ඩිකන් වලට. ඊට පස්සේ මේ තියෙන්නේ මොකද්ද? මේ 12 වෙනිදා. දඹදෙණියේ රෝහලට ඇඳන් දීලා ඒක විවෘත කරන උත්සව තියෙනවා. දැන් උත්සව කියන්නේ පාගෙන තියෙන්නේ. ඉතින් රෝහලට ඇඳන් දුන්නා නම් ඇඳන් ටික දුන්නා. ඉතින් එච්චරයි ලෙඩ්ඩු එකකින් දීවි. හැබැයි මේ උත්සවයක් තියෙනවා. කවුද මේක ඉන්නේ? මේ ඉන්නේ නමල රාජපක්ෂ මහත්තයා ඉන්නවා. ඒ ප්‍රදේශයේ ලොක්කෝ ඉන්නවා. ආණ්ඩුව ප්‍රධානින් ගිහිල්ලා පිරිස් එකතු වෙලා මේ උත්සව තියෙනවා. ඒතකොට ආණ්ඩුවම කියන උත්සව තියන්න එපා කියලා. හැබැයි ඒගොල්ලෝ ඇඳ බෙදන්නත් උත්සවයක් තියෙනවා. ලොකු දේවල් නෙමෙයි ඇඳක් කියලා කියන්නේ. මේ මහා දෙවන්ත ව්‍යාපෘතියක් කරන්නේ වෙන්නේ මේ රට 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 වටන ඇඳන් ටික උත්සවෙ තියෙනවා. ඒ විතරක් නෙවෙයි
අපි කවුරුත් දන්න මේ 14 වෙනිදා රාජගිරියේ හොස්ටල් එකක් අරගෙන පවරගෙන ඒක ලෙඩු දාන තැනකට පරිවර්තන කරා අලුතෙන් හදලා නෙවෙයි තිබිච්ච ගොඩනැගිල්ලේ හොස්ටල් එකේ හිටපු කට්ටිය අයින් කරලා ඒකේ රෝගින් දාන හැදුවා ඒක විවෘත කරනවා කවුද මෙතන ඉන්නේ නාමල් රාජපක්ෂ මහත්තයත් ඉන්නවා බන්දුල ගුණවන්ත මහත්තයත් ඉන්නවා ගට්ටිය කියලා තියෙන අනුන්ගේ හොස්ටල් Taman නදු රෝහල් වගේ විවෘත කරලා මේ හිලිම දාලා තියෙන හිමත ඒතර මේවා නීති කැඩීමක් නෙවෙයිද මේ නීති කඩලා තියෙන්නේ මේ විදිහට උත්සව තියෙනවා විවෘත කිරීම කරනවා නීති කඩන දැන් නීති කඩන ඒගොල්ලෝ විතරක් නෙවෙයි ජනාධිපතිතුමත් එහෙම තමයි ඒගොල්ලෝ උත්සව තියා ගන්නවා අපි දැක්ක පොග දවස්වල ඔය මේ මේ කොවිඩ් රෝගීන්ට මේ ප්‍රතිකාර ගන්න අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් හමුදාවෙන් හදුවා ඒ මධ්‍යස්ථාන හදුවේ කොහොඳයි ඒ සම්බන්ධ අපේ කිසි ප්‍රශ්නයක් නැහැ නැඳන් හදන එක හොඳයි ප්‍රතිකාර මධ්‍යස්ථාන හදන එක හොඳයි වැඩි කරන එක හොඳයි හැබැයි ඒකට උත්සව තියන්නේ ඒකෙන් ප්‍රශ්න අපිට මේ තියෙන්නේ අනිකුත් පැඩ ඔක්කොම නවත්තනවා නම් විපක්ෂයට උත්සව තියන්න බැරි නම් විපක්ෂයට අඩුගානේ පාරේ උද්ඝෝෂණයක් කරන්න බැරි නම් හතරපතිරට එකතු වෙන්න අයිතියක් නැත්නම් ආණ්ඩුව කොහොමද ඒ නීති කඩලා උත්සව තියන්නේ මේ ජනාධිපතිතුමා වෙන කවුරක්වත් නෙවෙයි මෙතන උත්සවයක් තියෙන්නේ මෙයා අතරමැදි කඳුර විවෘත කරන කියලා ජනාධිපතිතුමා එතන ශවන්සිල මහත්තයත් ඉන්නවා ඒ කියන්නේ කොවිඩ් එකේ ලොක්කත් ඉන්නවා එතකොට ඒගොල්ලෝ නම් මේ උත්සව තියලා මේ පිරිසක් නේ ඒක දැන් මෙතන මීටර දිනනවා ඔබ බලන්න මෙතන මීටරෙන් දින කට්ටිය කියලා මෙතන මීටර මොකක්වත් නැහැ එනිසා මෙහෙම තමයි කඩන්නේ මේ තියෙන්නේ ඒ ඒ ඒ කඳවුරේ මේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඇඳන් ටික පරීක්ෂා කරනවා ජනාධිපතිතුමා තේතුම මොකටද මේ ඇඳන් බලන්නේ යන්නේ පරිස්සමෙන් ඉන්නේ නැතු තුන් මෙහෙම තමයි ඒගොල්ලෝ වැඩ කරන්නේ තුන් මෙන්න මේ විදිහට සම්පූර්ණයෙන්ම නීති කඩ කරමින් තමයි මේගොල්ලෝ වැඩ කරමින් යන්නේ ඒ විතරක් මේ අපි කවුරුත් දන්නවා අද අපේ රටේ ප්‍රධාන ප්‍රශ්නේ බලපතලලා තියෙනවා දැන් මේ ප්‍රධාන අරමුදේ ඇතුළේ නීති කැඩෙන්නේ නැද්ද පහුගිය කාලේ ආණ්ඩුව තීන්දුවක් ගත්තා ආණ්ඩුව කිව්වා ජනතාවට මේ සංචරණ සීමා කරන්න කියලා. එතකොට නිසා සාමාන්‍ය දිනවල ජනතාව සංචරණ සීමා කරා. එතකොට නිසා පාරට එන පිරිස අඩු වුණා. අඩු වුණාට පස්සේ ආණ්ඩුව මත කරේ. ආණ්ඩුව දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය පිටත් වෙන වාර ගණන අඩු කරා. එතකොට අඩු කරපු ගම විද්‍ය තමයි ආපු ටික දෙනාට දුම්රිය අඩු වෙලා ආපු කෝච්චි දෙක යන උනා. එතකොට උන් ආයෙත් සෙනඟ පිළිලා. දැන් ආණ්ඩුව කලියතෝ තිබුණේ මගේන්ට එන්න එපා කියලා දුම්රියට ගෙහෙම තියන්නනේ. එතකොට ආපු මගේන්ට එක තෙරපෙන්නේ නැතුව දුම්රිය වල යනවා. හැබැයි මොකද කරේ මගේන්ටත් එන්න එපා ගුවා ඊට අමතරව දුම්රිය ප්‍රමාණයක් කැන්සල් කරා. අවලංගු කරා. එතකොට තිබිච්ච දුම්රිය දෙකේ තිමිනිසු නැගලා යනවා. දැන් මේ මංගව තියෙන්නේ මේ 18 වෙනිදා. මේ එල්ලිලා යන කෝච්චිවල. බවුල් වගේ එල්ලිලා යන්නේ. ඉඩ නැතුව. මේ 18 වෙනිදා. මේ 18 වෙනිදා වේයන්ගොඩ ස්ටේෂන් එකේ ජනතාව පිරලා ඉන්නවා. කෝච්චි එකනකම් බලන් ඉන්නවා. मेतन उल्लंघना उल्लंघन मेतन कोरोना नीति ने क्वारंटाइन नीति मत ये दुम्री अवलंकरामी जनता पीड़ा पत्न इतना तक इवे तब पिंतूर पेन्न गुड़ाती मेती इवे पिंतूर थिंग मम्मी गे पेन्ना आंड में तक अभी पैदल मुख्य आंडूट अभी चौदह करना आंड मैं क्वारंटाइन नीति त्यांग सद विपक्षे वेड़ सीमा कर මේකෙන් කොරෝනා මර්ධනය කළා නෑ කොරෝනා මර්ධනය කරා නම් දැන් මේ මේ දැන් මාසකට වැඩි කාලයක් තිස්සේනේ එහෙම වුණා නම් එහෙම දැන් මේ වෙනකොට අපේ රටේ රෝගීන් ප්‍රමාණය ක්‍රමානුකූලව අඩු වෙන්න ඕන හැබැයි වෙලා තියෙන මොකද්ද රෝගීන් ප්‍රමාණය එන්න එන්න වැඩි වෙනවා මරණ සංඛ්‍යාව එන්න එන්න වැඩි වෙනවා මේක පාලනය කරලම නෑ අද ඇත්ත ගත්තොත් එහෙම ගෝඨාභය රාජපක්ෂ මත ජනාධිපතිවරයා ඒ කාලේ කිව්වේ කොහොමද ඒ කාලේ කිව්වේ අපි තමයි හොඳටම කරේ කියලා දැන් ඔය කරලා තියෙන හොඳටම පටන් ගන්නකොට සතියේ මරණ පහක් විතර තිබුණේ දැන් දවතර 35 40ක් වෙනවා. ඒක තමයි කරලා තියෙන හොඳට කරපු එක තමයි තියෙන්නේ. පටන් ගන්නකොට මුළු මාසෙටම මේ අපි ගත්ත පළවෙනි රැල්ලටම රෝගීන් 3000 හිටියේ. පළවෙනි රැල්ලටම රෝගීන් 3000 හිටියේ. දැන් එක දවසට 3000 බැලලා. ඔය කරලා තියෙන හොඳටම. ඒ නිසා මේ අපි තමයි හොඳට කරේ හැරෙමි කියලා කයිවාරු පම්පෝරි ගහලා රට විනාශ කරලා තියෙන්නේ. එක පැත්තෙන් ගත්තොත් කොවිඩ් ගැනලා රටට කොවිඩ් ගෙන්නුවා කියලා අපි කියන රටට. මේක නිකන් ආව නෙවෙයි. පළවෙනි පාර මේක පළවෙනි පාර හොඳටම පාලනය කරාට පස්සේ දෙවෙනි පාර ගෙන්න ගත්තා. යුක්‍රේන් සංචාර කරා ගෙන්න ගත්තා මෙහෙට. ගෙන්නගෙන මේ තියෙන්නේ. ගෙන්නගෙන අන්දර නිසා ලෝකයේ තියෙන බ්‍රසීල් ප්‍රභේදය ඇරෙන්න අනිත් හැම එකක් මෙහෙට ගෙනත් තියෙන්නේ. එහෙම ගෙනත් තියලා මිනිස්සු අපහසුතාවපත් කරලා මිනිස්සු මරණතලපත් කරලා මිනිස් ජීවිතයක සෙල්ලම් කරමින් ඉන්නේ. නිසා මිනිස් ජීවිතයක සෙල්ලම් කරන ආණ්ඩුව කොරෝනා පාලනය කර ගැනීම සඳහා හැමෝගෙම සහයෝගය අරගෙන කරන වැඩේ කරනකොට කොරෝනා පාලනය පැත්තක දාලා විපක්ෂ පාලනයට විරුද්ධවාදීන් පාලනයට තමන්ගේ විරුද්ධ මතතරනම් පාලනයට ලෑස්තිලා තියෙනවා. ඒ නිසා අපි කියන්නේ මේක වැරදි කියලා. මට ආපහු කියන්න උනකම තියෙන්නේ අපි කවදාක්වත්ම වගකීම් විරහිතව වැඩ කරන පක්ෂයක් නෙවෙයි. ඒක ඔබ කවුරුත් දන්නවා. ඒ නිසා පහුගිය
18 වෙනිදා අපි කරපු උද්ඝෝෂණය අපි ඉතාම පැහැදිලි කරනවා අපි ඉතාම පැහැදිලිවම ඒක කොරෝනා නීති වලට අනුකූලව කරලා තියෙනවා අපි අපේ උද්ඝෝෂණ හැම කෙනාම මූවැසුම් දාලා හිටියා පින්තූරම් බාන්න කවුරක්වත් හිටියේ නැහැ දාපු නැති කට්ටිය දුරස්ත බාය රැකලා තිබ්බා අපි දේශ අපි හඬ නගා කතා කරන්නේ නැහැ අපි නිහඬ විරෝධයක් තිබ්බේ අපිට අපි රැස්වීමක් තිබ්බේ නැහැ එතන එකතු වෙලා කවුරක්වත් මාධ්‍ය වලට ප්‍රකාශයක් කරලා ගියේ එනිසා අපි නිරෝධායන නීති ඔක්කොම රැකලා තියෙනවා නිරෝධායන නීති කැඩුණා නම් අප ඒ වෙලාවේ ඉතින් පොලිසිය මාතෘකාවෙන් දෑවිලා කියන්න තිබ්බා අපිට මෙන්න මේ මේකට අනුව කැඩනවා මෙහෙම කරන්න එපා කියලා තියෙල ඒ මොකක් කිව්වේ නැහැ දැන් මේ මේ විරෝධය ඇති වුණාට පස්සේ දැන් මොකද ගන්න මේ බිය වැද්දීම සඳහා මේක ලෑස්ති නිසා අපි ආණ්ඩුවට කියනවා මේ කොරෝනා නීති පාවිච්චි කරලා තමන්ගේ විරුද්ධවාදීන්ගේ හඬ නවත්තන්න උත්සාහ කරන එක නවත්තන්න ඒක ආණ්ඩුවට වාසිදායක වෙන්නේ නැහැ ඒකට ඒකට අපි කිසිත් එකඟ වෙන්නේ නැහැ අනික තමයි මේ ජාතියේ කුඩා කුඩා කෙනෙක් තිලි කරලා අපි බයවත් දන්න හදන්නේ අපි කියන වඬුට ඒක ඒක කනගාටු සෝරි එහෙම කරන්න බෑ ඒ කියන්නේ අපිව බයවත් දන්න බෑ මේ ජාතියේ වෙයි ඒ නිසා ආණ්ඩුව හදනවා නම් දැන් ඔය අපි උද්ඝෝෂණය කරපු නිසා උසාවිය යනවා කියලා උසාවිය අරගෙන ගිහිල්ලා මොකක් හරි බාධාවක් අපිට කරන්න අපි කියනවා ඒ වෙන් අපි බයවත් දන්න බෑ මේ රට වෙනුවෙන් මේ මව්බි වෙනුවෙන් මව්බි ආරක්ෂා කරන බේර ගන්න අපට කරන්න ඕන මැදිහත්වීම අපි අනිවාර්යෙන් කරනවා අපි ඒ සඳහා අපි නීති කඩලත් නැහැ මේ සදාචාරය බිඳලත් නැහැ අපි ඉන්සයි නීතියත් රැකලා සදාචාරය බෙරලා බෑ අපි අපේ අපේ මේ මේ විරෝධය සටහන් කරලා තියෙනවා මේ රටේ ඒක අනාගතයට අත්‍යවශ්‍ය වෙන නිසා ඒක සටහන් කරන්න පුළුවන් උනේ අපිට විතරයි ඒ නිසා අපි දන්නවා මේ වැඩේ කරේ අපි විතරයි ඒක පාවිච්චි කරලා ආණ්ඩු උත්සාහ කරනවා නම් මේ මේ උසාවි ගෙනියන්න ඒ වගේ දේවල් කරන්න අපි කියන්නේ ඒවට අපි බය වෙන්නේ නැහැ අපිට මේ රට වෙනුවෙන් රට බේර ගන්න වෙනුවෙන් සටන් කළා මේ රට වෙනුවෙන් අරගල කරලා ඒ වෙනුවෙන් හඬ නගලා ඉරයන් වෙනවා නම් අපි කැමති ඒක ඒක සතුරෙන් බාර ගන්න මොකද රට වෙනුවෙන් කරන වැඩක් නේ අපි අනික ඉර වලට අපි බය මිනිස්සුත් නෙවෙයි ඒ නිසා අපි කියනවා ආණ්ඩුවට කාව බය වැද්දුවත් අපි බයවත් දන්න එපා අපි ජනතාවට කියනවා ආණ්ඩුවේ මේ තක්කඩි කම තේරුම් ගන්න දැන් මේ ආණ්ඩුවේ ඡන්ද දීපු 69 ලක්ෂයක් හිටියානේ අපි දන්නවා 69 ලක්ෂ දැන් නැහැ කියලා. ඒ නිසා අපි ආණ්ඩුවේ ඡන්ද දීපු අවංකව දීපු අයට නීතිය සමානව හැමෝටම රකීවිය, රට ආරක්ෂා කරගනීවිය, රට විකුණන්න එක නවත්වාවි, විකුණපු ආපහු ගනීවි, රටේ විනය හදාවි, තමන්ගේ පක්ෂ කෙනෙක් වුණත් වරදක් කරොත් දඬුවම් කරයි වගේ දේවල් ඇත්තට විශ්වාස කරලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඡන්ද දීපු පිරිසක් සමාජයේ ඉන්නවා. අපි දන්නවා මේ පිරිස විශාල වශයෙන් දැන් කලකිරලා හැල්ලලා තියෙනවා. අපි දැක්ක වියත්මගේ සමහර ප්‍රමුඛයෝ පවා අපි දැක්ක Facebook වල දාලා තිනවා මේ මේ පාවාදීම කරන්න එපා මේ විකිනීම කරන්න එපා මේක අස්සේ කියලා. ඒ නිසා දැන් 69 ලක්ෂ ආණ්ඩුවට නැහැ. ඒ නිසා 69 ලක්ෂ කියන කතාවනේ තීරුමක් නේ අපි කියන්නේ තමයි මේ ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති වෙන්න මේ ආණ්ඩුව අතර ඡන්ද දීපු. ඒ කියන්නේ අවංකවම හොදක් වේ කියලා ඡන්ද දීපු ජනතාවට අපි කියනවා ඒක වෙලා නැහැ. ඒ නිසා දැන් තවදුරටත් මේක දිහා බලන් ඉන්න එපා. තමන්ගේ විරෝධය පළ කරන්න මෙතනින් අයින් වෙන්න මේ ආණ්ඩුවයි මේ නායකයෝයි ඔබවත් රවට්ටලා ඔබවත් අන්දලා රටත් පාවා දීලා තියෙන. ඒ නිසා අපි ඉල්ලීමක් කරන්නේ මේ වෙලාවේ අපේ රට ජනතාවට ඡන්දෙ දුන්නා නුදුන්නා යුක්තිය සාධාරණ අපි කාටත් තේරෙන නිසා මේ කරන අපරාධයට එරෙවෙන් මේක නවත්තන්න මෙදිහත් වෙන්න ඔබට පුළුවන් විරෝධය පුළුවන් ආකාරයට පාන්න. ඒ අතරම මේ වසංගතය භයානකයි. ඒ නිසා ආරක්ෂාවෙන් හැම කෙනෙක්ම නිකරුණේලි පාලිට යන්න එපා. හැමෝම ආරක්ෂා වෙන්න, මුවාවරණ පළඳින්න, ආරක්ෂාකාරී වෙන්න, ආණ්ඩුවක් නැව බොර රකින්න. රට රකින්න ආණ්ඩුවක් නැහැ වගේම තමයි ජනතාව රකින්නත් ආණ්ඩුවක් නැහැ. ආණ්ඩුව මේ පැත්තෙන් රට බිලි දෙනවා විකුණනවා, අනිත් පැත්තෙන් ජනතාවට මැරෙන්න ඉඩරලා තියෙන නිසා අද රට රකින්න, ජනතාව රකින්න, ජනතාවගේ ජීවිත බෙරගන්න ආණ්ඩුවක් නැහැ. ඒගොල්ලෝ ඉන්නේ වෙන අරමුණක, ඒගොල්ලෝ හම්බ කිරීමේ අරමුණේ ඉන්නේ, ඒගොල්ලෝ කම්පැනි හදාමින් හම්බ කරන උත්සාහ කරමින් ඉන්නවා, ඒගොල්ලෝ චීනෙන් පගා අරගෙන තියෙන්නේ. ඒ නිසා ජනතාවගේ ආරක්ෂාව ජනතාව බලා ගන්න, ඔබ ආරක්ෂා වෙන්න, හැම කෙනෙක්ගේම ජීවිත අපට වටින නිසා හැමෝම ආරක්ෂා වෙන්න. ඒ අතරම ආණ්ඩුව මේ කරන තක්කඩිකමට විරුද්ධ වෙන්න. ඒ කියන්නේ මේ කොරෝනා නීති මිනිසුන්ගේ කටවල් වහන්න පාවිච්චි කරන්න හදනවා නම්, පිළිගන්න පාවිච්චි කරනවා නම්, දඬුවම් කරන්න පාවිච්චි කරනවා නම් අනීතික ලෙස ඒකට විරුද්ධ වෙන්න, විරුද්ධ වෙලා මේ ආණ්ඩුව පරද්දන්න උනවා. අපි කියන්නේ වසංගතුත් මේ තියෙන මොකද්ද? මේ තියෙන මේ ක්‍රමයේ තියෙන අවුල. එනිසා වරාය නගරය මේ කිනුන්ට පාවල දෙන එක ඒක හුදකලා සිද්ධියක් නෙවෙයි. මේ තියෙන මේ ආර්ථික ක්‍රමයේම තවත් එක සිද්ධියක් තමයි. එනිසා මේ තියෙන කොල්ලකන කොල්ලකාරී හොරකම් කරන ආර්ථික ක්‍රමයක් තියෙන්නේ. නිසා මේ ආර්ථික ක්‍රමය ඇතුළත කවදාකවත් රටට මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. රට විනාශ කරන්න නිසා අපිට මේ ආර්ථිකය වෙනස් කරන්න ඕන, මේ කැත දේශපාලන වෙනස් කරන්න ඕන, මේ වංචා දූෂණ කරන සංස්කෘතිය වෙනස් කරන්න ඕන. ඒකට මේ ආණ්ඩු
පරද්දන්න මේ ආණ්ඩුවයි මේ වගේ වැඩ කරපු කලින් ආණ්ඩුවයි ඔක්කොම පරද්ද නිසා මේ සමාජ ක්‍රමය වෙනස් කරන මේ හැමදෙනාම පරද්දන දේශපාලනයක් අපිට තියෙනවා අනේ දේශපාලන වෙන හැමදෙනාම එකතු වෙන්න ඒකට අර අර අපි යටනම ලක්ෂිතයි ඉති කට්ටිය කියලා හිතන් ඉන්න එපා දැන් එහෙම එකක් නැහැ නිසා මේ ආණ්ඩුව කරන වැරද්ද ඔබ දකින්න වැරද්දත් එස ඒ වැරද්දට ඉරේ වෙලා ඒ වැරද්ද නිවර්ති කළ හැකි තැනකට එකතු වෙන්න කියන ඉල්ලීම කරනවා සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ තම සංජීව මහත්මයාගේ ප්‍රකාශ සම්බන්ධයෙන් ඔහු සම්පස්විදා සිදුකලා යුටියුබ් චැනල් සමඟ සම්මුඛ සාකච්ඡාවක් එහිදී සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් ඔහුට මෙන්නට විනය කියවන දෙනු උදාහරණ දෙනවා මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ පක්ෂේ මතය මොකක්ද දැන් මේක මොකක්ද කරන්නේ හොඳයි කියන අවස්ථාවේදී මෙහෙම දැන් ආණ්ඩුව පැත්තෙන් තරකයක් තියෙනවා රාජ්‍ය සේවකයෝ යාතනවල කට්ටිය කිසියම් ඒගොල්ලන්ට විනයක් තියෙනවා ඒ විනයට වැඩ කරන්න ඕනයි කියලා අනිත් පැත්තෙන් කොට ප්‍රශ්නයක් තියෙනවා මේ වසංගතයේ වෙලාවකදී මේ වසංගතයේ පිළිබඳව තියෙන තොරතුරු ඇත්ත තොරතුරු සමාජ දැනගන්නත් ඕන අනිත් පැත්තෙන් ගත්තම මේ එක එක ආයතන දැනගන්නත් ඕන දැන් ඇත්ත ප්‍රශ්නේ තියෙන්නේ ආණ්ඩුව වගකීතු ආණ්ඩුවක් හැටියට මේ ඇත්ත තොරතුරු සමාජගත කරනවා නම් ඇත්තම තොරතුරු මාධ්‍ය ලබා දෙනවා නම් එකිනෙකාට අදහස් පළ කරන්න ඕන වෙන්නේ නැහැ. එතකොට මේ ආණ්ඩුව සැබෑතරතුරු හංගන නිසා ඇත්ත කියන්නේ තුනම තමයි. Taman තුල තියෙන පීඩනය දරාගෙන බරුණාම මේකේ ප්‍රශ්න වුණාට පස්සේ එක එක අය නිලධාරි මහත්තුරු මේ ඇත්ත කතන්දරේ කියන්නේ. ඒ නිසා එහෙම කිව්වට පස්සේ ඒක දැකලා ඒකෙන් තමන්ගේ තියෙන දුබලකම හදාගන්න වෙනුවට ඒ වගේ තොරතුරු ප්‍රකාශ කරපු අයට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්න හදනවා අපි කියන්නේ එතන වැරද්දක් තියෙනවා. ඒ නිසා ආණ්ඩුව මුලින්ම කරන්න ඕනකම තියෙන්නේ කතා කරමයි කටවහන්න යන එක විනය ක්‍රියාමාර්ග ගන්න කියනවා. ඉස්සෙල්ලාම ආණ්ඩුව සත්‍ය තොරතුරු ජනතර ලබා දෙන්න. සත්‍ය තොරතුරු සමාජගත කරන සත්‍ය තොරතුරු මාධ්‍ය ලබා දීම සඳහා වෙච්ච පැහැදිලි යාන්ත්‍රණයක් හදන්න. එමේ යාන්ත්‍රණයක් තියෙන වෙලාවක කවුරු හරි කෙනෙක් ඊට පිටින් ගිහලා වැරදි තොරතුරු කිව්වොත් ඒක වෙනම ප්‍රශ්නයක්. නමුත් මේ ඇත්ත හංගන් ඉන්නකොට සත්‍ය වසන් කරනකොට හෘද සාක්ෂියක් තියෙනාට සිද්ධ වෙනවා. මේ ඇත්ත තත්ත්වය පැහැදිලි කරන්න අපි දකින්න ඕක තමයි දැන් මෙමින් තියෙන්නේ කියලා. මේ තියෙන්නෙම කොරෝනා පාවිච්චි කරමින් විවිධ ඒවා පාවිච්චි කරමින් ආණ්ඩුවට එරෙහිව පළවෙන මත වළක්වන්න බයවත් දන්න කටවල් වහන්න හදන උත්සාහයක් තියෙනවා. අමාත්‍යාංශවල රාජ්‍ය ඒවැය ප්‍රධානින්ට චක්‍රලේඛයක් ගහලා සමහර සීමා හදන්න පුළුවන්. එහෙම හදනවනේ. දැන් මේ අපි කියන්නේ මේක නීතිය සම්බන්ධ ප්‍රශ්නයක් නෙවෙයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ ලොකු ව්‍යසනයක් තියෙනවා. ඒ නිසා එක වෙලාවක අපිට මතකයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තමයි කිව්වේ ඔය චක්‍රලේඛ ගණන් ගන්න එපා වැඩ කරන්න කියලා. ඔය ගෝඨාභය රාජපක්ෂ මහත්මයා නේ මේ කිව්වේ චක්‍රලේඛ එපා වැඩ කරන්න කියලා. වැඩ කරනකොට චක්‍රලේඛ ගණන් ගන්න එපා කියලා. දැන් මේ තියෙන්නේ ව්‍යසනයක් ඇවිත් තියෙනවා. වසංගතයක් ඇවිත් තියෙනවා. ඒක මර්ධන කර ගැනීම සඳහා වෙච්ච මැදිහත් වීමේ ලොකුම කොටස අයිති වෙලා තියෙන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට. හැබැයි සෞඛ්‍ය ක්ෂේත්‍රෙ මේ කරන්න දෙන්නේ නැහැ. අවශ්‍ය පහසුකම් දෙන්නේ නැහැ. ඊළඟට තියෙන ප්‍රශ්න අඩු ගන්න කියන්න දෙන්නෙත් නැහැ. එතකොට තියෙන ප්‍රශ්නේ බරපතලකම අරබුදේ කියන්නේ නැතුණු කියන්න දෙන්නෙත් නම් අපි ගන්න ආණ්ඩුව එකෙන් කරන්න ලොකු වැරද්දක්. මොකද ඇත්ත ගත්තොත් එහෙම. දැන් අපේ රටේ ජනතාව මේ රෝගේ කොරෝනා වල ඇත්ත ව්‍යසනය ඇත්ත තත්ත්වය තේරුම් ගත්තොත් මේ පරිස්සම් වැඩි කරන්නේ. හැබැයි මේක වහනවන රෝගීන් සංඛ්‍යාව අඩුවෙන් නම් පෙන්වන්නේ මේ මේ මේකද මියන් සංඛ්‍යාව අඩුවෙන් පෙන්වනවා නම් ඒකට ජනතා කල්පනා කරනවා ලොකු අවුලක් නැහැ නේ කියලා. ඒ නිසා මිනිස්සු සාමාන්‍ය විදිහට වැඩ ගන්න පටන් ගන්නවා. හැබැයි ඇත්ත කියනවා මිනිස්සුන්ට මේක බරපතලයි. දවසට ඇත්තට මෙච්චර මැරෙනවා. මේ අය මැරෙනවා. මෙච්චර හැදිලා තියෙනවා. ඒ නිසා පරිස්සම් වෙන කියලා කියනවා නම් ඒකට ජනතාවට කිසියම් හැඟීමක් එනවනේ පරිස්සම් වෙන ඕනා කියලා. දැන් ඒ සමේ ආණ්ඩුව කරන්නේ අර අර වෙන්න ඕන දේට සම්පූර්ණ අනිත් පැත්ත. මේ Taman හොඳට කරා කියලා පෙන්න ගන්න. තමන් තමයි මේක හොඳට පාලනය කියලා පෙන්න ගන්න අඩු තොරතුරු කියනවා ඇත්ත හංගනවා. ඉතින් එතකොට නිලධාරින්ට සිද්ධ වෙනවා ඇත්ත කියන්න. එහෙම කිව්ව නිලධාරින්ට කටවල් වහන දනුවන් කරන හදනවා. අපි කියන්නේ ඒක සාධාරණ වෙන්නේ නැහැ කියලා. නීතිය මොකක් වුණා මේ වෙලාවේ ඒක සාධාරණ වෙන්නේ නැහැ. ඒක හිමුණනම් ආණ්ඩුවට තියෙන්න ඕන ඇත්ත තොරතුරු කියන මේ ඇත්ත මිසුණු කියා දෙන යාන්ත්‍රණයක් ආණ්ඩුව හදන්න ඕන. දැන් ඉහි පොලිසි පාලන සම්බන්ධයෙන් මම කතා කරන්න ඡන්දය බාරගත් කියලා අපතේ. ඡන්දය බාරගත් කියන්නේ පිරිසක් සභාවේ සිටියේ නැහැ. හැබැයි උත්කෝෂණය ඊට පිරිස අපි දැක්කා. ඡන්දය දීතින ඇත්තටම මොකක්ද මේ जनता विमुक्ति पेरमुन अभी पार्लमें जाति जन बल मंत्री जाति जन बल मंत्री मेकड़ो चांदी दूना पार्लमें हिटिया कथाकर अभी गोत्म मे पन तेन पुलवांग हाणी बिल्ल बंदव इतम हिंग विग्रह हम कथाकर पार्लमें ऐतिहासिक कथा पार्लमें अभी पक्ष नायक अमृत नायक सौदर
නිසා අපි ඉල්ලීමකුත් කරන හැමෝටම අමසෝතරය පාර්ලිමේන්තු කරපු කතාව එහුම් කන් දෙන්න කියලා. කවදා හරි දවසක ඒක ප්‍රයෝජනවත්වේ මේ රටට. අපි ඇත්ත කිව්වා. නිසා අපි රටට ඇත්ත කිව්වා. මේ පනත පිටිපස්සේ තියෙන ඇත්ත අරමුණු කිව්වා. මේ පනත පිටිපස්සේ තියෙන මේ ගනුදෙනු පිළිබඳව හෙළදරව් කරා පාර්ලිමේන්තුවේදී අපි අපේ කාර්යභාරය කළා. හැබැයි අපි දැක්කා කවුද මේ මේ හකින් මාත්‍යගේ කණ්ඩායම පාර්ලිමේන්තුවට ආවේ නැහැ. ඉතින් සමහර වෙලට පාර්ලිමේන්තුවට කට්ටියත් ගෙන්න සැකේකුත් තියෙන පුළුවන් කම තියෙන නැති. මොකද එන කට්ටිය කොහෙට කොහෙට යයිද කියලා කියන්න බෑනේ. ඊපස්සේ ටීන් එක සමහර මන්ත්‍රු ආවේ නැහැ. සමහර අය පාර්ලිමේන්තුව ආවේ නැහැ. ඉතින් ඒ පක්ෂවල වගකීම සම්බන්ධ ප්‍රශ්නයක් අපට ඒක ඒක ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක්. අපිට තියෙන්නේ අපේ මන්ත්‍රු දෙන්න සහ මන්ත්‍රීවරු අපි තුන් දෙනා. ඉතින් ඒ තුන් දෙනා තමගේ කාර්ය ටු කරලා තියෙනවා. පක්ෂයක් ලෙස ගත්තමත් අපි පාර්ලිමේන්තුවෙන් එළියේ මේ පිළිබඳව පුවත්පත් සාකච්ඡා තියලා හඳුනාගලා අපේ විරෝධය සහ මේකෙන් වෙන්න පුළුවන් හානිය පිළිබඳව අපි හෙළදරව් කළා. අධිකරණයට ගිහිල්ලා අපි කිසියම් මේක හානියක් අඩු කරන්න සමත් වුණා. ඒ නිසා අපිට අපි හිතෙනවා අපේ කාර්යභාරය අපි කිසියම් ප්‍රමාණයක් කරා කියලා. ඉතින් විපක්ෂ අනිත් පක්ෂවල කාර්යභාරය කියලා නැති එක වෙනස අපි ජනතාවට කියන්න තියෙන්නේ. අද අපේ රටේ විපක්ෂයේ කාර්යභාරය රටගෙන හිටලා තමන්ගෙන හිටලා නේ රටගෙන හිටලා විපක්ෂයේ කාර්යභාරය හරියටම කරන පක්ෂ බඩපත්ලා තියෙන්නේ ජනතා විමුක්තුන ජාතික ජන බලවේගය. ඒ නිසා ඒ ඒ පිළිබඳව කල්පනා කරලා මේ තත් වෙනස් කරන්න අපිත් එක්ක එකතු වෙලා වැඩ කරන්න ලෑස්ති වෙන්න කියලා තමයි අපි ජනතාවට කියන්න තියෙන්නේ. आंडुपाक्षी महिंद्रा पक्ष महत्लागे आंड पक्षी सजिथ महत्लागे विपक्ष देखम एक पंथी काट्य एक आर्थिक मे तीन सजिथ प्रेमदास महत्यालागे समजन बाल वेग एक सज्जाति पक्षी एक आर्थिक प्रतिपत्ति तो गोटपराज पक्ष महत्व महिंद्रा पक्ष महत्ला पक्ष एक आर्थिक प्रतिपत्ति दमी अवधुणते अरंगण एक गुणोत्कुण मेघुलोत्कुण एगुलोत्रकम करण मेघुलोत्रकम करण दिखट बदल हिटियाट सदम स्तरी नम क्यू अरुण सदैत क्यू मे हो रुटेट हो रखा मेनो दवाट දෙකට බෙදලා අඳු කර ගන්නවා කියලා. ඒ නිසා එකම කණ්ඩායමක් සේ ඒගොල්ලන්ට ප්‍රතිපත්ති මේලස මේවට විරුද්ධ වෙන්න බෑ. මේ ජනප්‍රිය විදියට විරුද්ධ වුණාට ඇත්තකට ප්‍රතිපත්තින් ඒගොල්ලෝ ඔක්කොම ඉන්නේ එක තැනක. ඒසත ඔබ කිව්වා වගේම එක්සත් ජාතික පක්ෂයේ කලින් ආණ්ඩු ආණ්ඩු තියෙන කාලේ මෛත්‍රී රණිල ආණ්ඩු තියෙන කාලේ හම්බන්තොට වරාය අවුරුදු 99කට බදු දෙනකොට ඒකට රේව අපි පෙළපාලේ ගියා උද්ඝෝෂණ කළා. ඒතකොට මහින්ද්‍රාජ පක්ෂ මහත්තයලා උද්ඝෝෂණයක් කළා. ඒ වාර මිනිසුන්ගේ පෙන් ජනප්‍රියතාවට. හැබැයි ඒ පනත ඒ කියන්නේ හම්බන්තොට වරාය බදු දීමේ පනත පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරනකොට සම්මත කරනකොට රාජපක්ෂවරු කවුරක්වත් හිටියේ නැහැ ඒකට උදු ඡන්ද දෙන්න. මොකද ඒවල කැමති නැහැ චීනයෙන් තරහ කරගන්න. එහෙම ඡන්ද දෙන්නේ කී නැහැ. ඒ තරක් නේ ඔක ගන්නවා කියලා බුරුවට කිව්වට පස්සේ කිව්ව ගන්නෙත් නැහැ කියලා. ගත්තෙත් නැහැ. ඒ නිසා රාජපක්ෂවරු චීනෙත් එක්ක පක්ෂයි. ඉතින් සමගි ජන බලවේග කට්ටියත් එහෙම තමයි. ඒ නිසා ඒගොල්ලෝ මේ ඔක්කොම එක පන්ති අය එක ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කරන එක විකිනීම එකම අරමුණු කරගත්තු අය. ඉතින් මතු පිටින් බොරුවට ජනතාවට පේන්න විවේචනයක් කරාට හරි වෙලාවෙදි මගහැරලා යනවා. ඉතින් අපි ඒක නිසා තමයි කියන්නේ මේ අත්දැකීම් ඉගෙන ගන්න ඔබ ඒ ප්‍රශ්න මතු කරපු ඉතාමත් හොඳයි. අපේ යට ඉගෙන ගන්නවා නම් මේ දෙගොල්ලක් නේ මේ දෙගොල්ලෝ මේ මේ එක කණ්ඩායමක් දෙකට බෙදිලා මාරුවෙන් මාරුවට මේ රටේ ජනතාව රවට්ටනවා අය. ඒ නිසා මෙන්න මේ දෙගොල්ලෝ මේක තුල අරගෙන මේ පාලනය වෙනස් කර ගැනීම අර අපට විකල්පයක් නැහැ කියන තැනට ජනතාවට එන්න පුළුවන් වෙයි. ඉතින් මේ පිළිබඳව ජනතාව ඉගෙන ගන්න එක සහ පාඩමක් ඉගෙන ගන්න එක තමයි හොඳ කියලා අපි හිතන්නේ. ඒ කියන්නේ පවදාහරි ඕම් බලය ලබා ගත්තා. පවදාහරි චීනයේ සම්පූර්ණ ගමනක් කියන තරම මේ අනිවාර්යයෙන්ම විදේශ බලවේගවලට යට වෙලා ඒවට විකුණමින් ඒවෙන් ණය ගනිමින් ඒවෙන් වාසි ගනිමින් යන දේශපාලන ගමනක් තමයි ওই හැමෝටම තියෙන්නේ. ඒ නිසා ඒගොල්ලෝ කවදාකවත් මේකට විරුද්ධ වෙන්නේ නැහැ. විරෝධයන් පාන්නේ ජනතාව රවට්ටා ගැනීමට බොරුවට. ඒ නිසා හැමතිස්සෙම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ආණ්ඩු කරනකොට මහින්ද්‍රාජ පක්ෂ මහත්තයලා කණ්ඩායම උපරිම දේශප්‍රේමී විකුණුවට විරුද්ධයි රටගෙන කතා කරනවා. හැබැයි ඒගොල්ලෝ ආණ්ඩු බලය ගත්තු ගමන් විකුණන්න පටන් ගන්නවා. එතකොට රනිල් මහත්තයලා සහිත මහත්තයලා රටගෙන කතා කරනවා. ඒ නිසා විපක්ෂයේ ඉන්නකොට රටගෙන කතා කරනවා බලය ගත්ත ගමන් රට විකුණනවා. මොකද තමයි හැමදාම දිවිච්ච ප්‍රතිපත්තිය. තේන්ස අපි කියන්නේ ඔය දෙගොල්ලම විකුණනවා විකුණනවා අනාගතෙත් ඔක තමයි තියෙන්නේ දෙගොල්ලම ණය ගන්නවා දෙගොල්ලම විකුණනවා තේන්ස ඔය ණය ගන්න නැති ණයට හෙලවුන රට විකුණන්නේ නැති ආදර ප්‍රතිපත්තියකුයි එහෙම දේශපාලනිකු අපි හදාගත යුතු තියෙන ඉදිරියේදී